දෙන ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාවට වැඩම අවතාල ගරු දේශකයන්න් වහන්සේ කරන්දෙනිය උණගස්වල සිරි නිවේසාරාමාධිපති ශ්‍රී සද්ධර්මා සුරක්ෂා පදනමේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍යපාද පිටිගල ධම්මවිනීත ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කධං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ තසන්ති ධණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කତ୍වා නහනෙයන ඝාතයේති ධර්මශ්‍රවණාභිලාසි සදැහැති වාසනාවන්ත පින්වත්නි, වෙනදටත් වඩා දහම පිළිබඳව සමාජය තුළ අවධානයට ලක්වන මොහොතක ධර්ම පරායනව කටයුතු කරන්නට බොහෝ ඇත්තන් තුළ ඥානය දළුලමින් පවතින කාල වකවානුවක් යැයි අපිට බෙහෙවින් හැඟෙන මොහොතක ජාතියේ නාලිකාව තුළින් සදහම් ශ්‍රවණය කරන පින්වතුන්ට ධර්මය දායාද කරලා, ධර්මය ප්‍රදානය කරලා, ධර්මය දීමෙන් ලැබෙන්නා වූ ධර්මදානමය ආනිසංස ළඟා කර ගන්නට අද ධර්ම දක්ෂිණාවේ දායකත්වය ලබන්නේ කුරුණෑගල අලුත් මල්කඩුවාව දෙවන පියවර නොම්මර 228 එක්සත් මාවත පදිංචි ජේ.එම්. කරුණාරත්න මහත්මා සහ දූදරු පිරිස තම තමන්ගේ ධර්මඥානය දියුණු කරගන්න ගමන් අන් අයටත් සදහම් ශ්‍රවණය කරන්ට මග සලසන
කලන මිතුරන් බවට පත් වෙලා තිබෙනවා. උදාර අරමුණු තිබෙනවා. පුණ්‍ය අනුමෝදනාවන් තිබෙනවා. ධර්මානුශාසනාව අවසානයේදී ඒ පිළිබඳව විග්‍රහ කරන්නට ඉඩ තබා ගනිමින් ධර්මානුශාසනාව ආරම්භ කරනවා. පින්වතුනි, ලෝකයා කල්පනා කරනවා දිනෙන් දින ලෝකය සංවර්ධනය කරන්. ඒ සංවර්ධනය සඳහා දහමක් නොලද ලෝකයා ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කරන්නට පෙළඹිච්ච වග සම්මුතියේ සංවර්ධනය කියලා හිතාගෙන ඉන්න බොහෝ දේ කර නැත්තන්ගේ ක්‍රියා දෙස බැලුවහම පේනවා. සංවර්ධනය කියලා කියන්නේ සබාදහමෙන් ලබා දීලා තියෙනේවා කපල කොටලා විනාශ කරලා දාන එක කියලා ලෝකයා සමහර විට හිතනවා ඇති. සබාදහමෙන් නිර්මාණය කරපු කන්දක් සමතලා කරාම ඒක සංවර්ධනය කියනවා. සබාදහමෙන් හදලා වඩලා තනලා ලොකු මහත් කරලා දීපු ගස් ටික කපලා දැම්මහම ඒක සංවර්ධනය කියලා හිතනවා. සබාදහම නිර්මාණය කරලා දීපු උල්පතකින් පටන් අරගෙන පූංචි ජලකාණු ඇවිත් දිය ඇල්ලක් බවට පත් වෙලා ඒ දිය ඇල්ලෙන් දොළපාර හැදිලා දොළපාරෙන් ගඟපාර හැදිලා මුළු සත්වයන්ටම ජලය බෙදා දෙන මහා ගංගාවල් හරස් කරලා ජලාස හැදුවාම සංවර්ධනය කියලා ලෝකයා කල්පනා කරනවගයි පේන්නේ. ලෝකයාට මේ කරපු දේවල් වල සැබෑම ප්‍රතිඵලය වසර කිහිපයක් ගියාට පස්සේ භුක්ති විඳිනකොට අපි කරපු සංවර්ධනයක් නෑ, නිකං සද්දයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. සංවර්ධනය කියන්නේ අද ഘോഷාවක් විතරයි පින්නුතුනි. ගහට කොළට ආදරය නැති මිනිස්සු, සතා සිව්පාවට ආදරය නැති මිනිස්සු, අනිකා ගැන හිතන්නේ නැති මිනිස්සු මොන සංවර්ධනය කළත් ඒකට කොහොමද සංවර්ධනේ කියන්නේ? අනුන් නසාගෙන තමන් පමණක් නැගී සිටින්න කටයුතු කිරීමද සංවර්ධනය කියන්නේ. ඒ ගැන ගැඹුරෙන් හිතන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. සබාදහම ලබා දීපු පිරිසිදු වාතාශ්‍රය කිලුටු කරගෙන මිනිස්සු, සබාදහමෙන් ලබා දීපු මේ සූර්ය රශ්මිය අද මිනිසුන්ට හිරිහැර සහිත චර්ම රෝග ඇතිවෙන විවිධාකාර රෝග වාහකයෙක් බවට වාතාශ්‍රයත් සූර්ය කිරණ පවා ජලය පවා මිනිසුන්ට අහිත කරවන විදියට ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා මිනිසුන්ගේ සංවර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒ නිසා ආපු මග වැරදි කියලා තාමත් තේරුම් නොගත් බැවින් යම් දවසක මීට වඩා විශාල හානියකට මුණ දෙන්න සිද්ධ වෙනවා. දිනෙන් දින ලෝකය පුරාම භූමිකම්පා, ජල ගැලීම්, නායෑම් පෙරට වඩා ශීඝ්‍රයෙන් සුලිසුලක්, ඒ වගේම මහා කුණාටු, ඒ වගේම ගිනි කඳු සක්‍රිය වෙන්න, ලැවුගිනි වලින් අක්කර දහදාස් ගණන් ලක්ෂ ගණන් මොනතරම් දියුණු තාක්ෂණයේ තිබුණත් ගින්න නිවාගන්න බැරි තරම් වේගයෙන් පැතිරෙමින් මිනිසාගේ සංවර්ධනය නිවැරදි නෑ කියලා සබාදහම පෙන්වන්න පටන් අරගෙන තිබෙනවා. මේ අත්හරතය කවදාද මිනිසුන් අවබෝධ කරන්නේ? එතකං පින්වතුනි, මිනිසුන්ට
ස්වභාවික විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සබාදහම විසින් මිනිසා ඇතුළු සියලු සත්වයන්ව නිර්මාණය කරන්නේ සබාදහමට නඩත්තු කරන්න පුළුවන් නිසා. සබාදහම නිර්මාණය කරපු යම් සත්වයෙක් සබාදහමට නඩත්තු කරන්න බැරි නම් ඒ සත්වයාව මිහිපිටෙන් තුරන් කරන්නෙත් සබාදහමම තමයි. ඒකට ඕනතරම් උදාහරණ අපිට තිබෙනවා අතීතයෙන් අරගත්තාම. සබාදහමට නඩත්තු කරන්න බැරි යම්කිසි සතෙක් සත්ව කොට්ටාසයක් ඉන්නවනම් ක්‍රමක්‍රමයෙන් බෝ වෙන එක වළක්වලා පරම්පරාවෙන් පරම්පරාව හීන වෙලා ක්ෂය වෙලා නැති වෙලා වඳ වෙලා යන තැනට සබාදහම තමයි කටයුතු කරන්නේ. කිසිදු විදියක ඒ සත්වයන්ට හෝ ඒ සත්වයන් නොමැතිවීමෙන් සබාදහමට හෝ අනිකුත් අරි අයගේ චරියාවට බාධාවක් නොවන ලෙස ඔවුන්ව සබාදහමෙන් තුරන් කරන්න පරිසරයෙන් අයින් කරන්න සබාදහම කටයුතු කරනවා. සබාදහමේ ක්‍රියාකලාපය ඉක්මවා යමින් මිනිසා විසින් කටයුතු කරන්නේ නම් සබාදහම ඊට විරුද්ධව කටයුතු කරනවා. ඒක පින්වතුනි යථාර්ථයක්. ඒ නිසා ලෝකයා විසින් තථාගත ධර්මය කවදාම හරි දවසක බාරගන්න සිද්ධ වෙනවා පින්වතුනි. ඒ මොකද ඒ තථාගත ශ්‍රී සද්ධර්මය තරම් මේ සමාජයට වමනා කරන, මේ පරිසරයට වමනා කරන මිනිසුන්ට විතරක් නෙවෙයි, සතුන්ට විතරක් නෙවෙයි, ගහකොළට පවා දෙවියන්ට පවා වමනා කරන යථාර්ථ ධර්මයක් ලෝකේ තවත් ඇත්තේ නැහැ. ලෝකයාට කවදා හරි දවසක තථාගත ශ්‍රී සද්ධර්මය බාරගන්න සිද්ධ වෙනවා. නැත්නම් පැවැත්මක් නැහැ පින්නුතුනේ. ලෝකයා විසින් පළමුවෙන්ම සබාදහම තුල හානි සිද්ධ කරන්නේ ප්‍රාණවත් සතුන්ට. ලෝකයාගේ පළවෙනිම පාප ධර්මය නැත්නම් ලෝකයා සිද්ධ කරන සබාදහමට එරෙහිව කරන කටයුතු වල මූලික වශයෙන්ම එය සිද්ධ කරන්නේ ජීවින්ට. ඒකයි පන්සිල් වල මුලටම පරපණ නැසීම ගත්තේ. අනුන්ගේ පණ නැසීම කොයිතරම් සමාජයට බලපානවද, පුජ්‍යලයාට සංසාරික වශයෙන් බලපානවද කියන වග පන්සිල් වල පළමු ශික්ෂාපදයට ප්‍රාණඝාතය ඇතුළත් කිරීමෙන් පැහැදිලිව පේනවා. පෞද්ගලිකව ගත්තොත් පින්වතුනි, ඔය ශික්ෂාපද පහෙන් යමක් ඇඩුවහමද පළමුවෙන්ම තමන්ගේ ජීවිතයට හානියක් වෙන්නේ කියලා ගත්තොත් අපිට ගන්න වෙන්නේ රහමෙර පානේ. ඒ වුණාට ඒක තියෙන්නේ පස්වෙනි එකට. රහමෙර පානය තුලින් පුද්ගලයාට පෞද්ගලිකව යම් හානියක් සිද්ධ වෙනවා නම් ඒක මුලින්ම සිද්ධ වෙන්නේ කරන පුද්ගලයාට. ඒ තුලින් සමාජයට වන බලපෑම දෙවන කාරණාව වෙනවා, ඒක අඩුයි. නමුත් ප්‍රාණඝාතය කියලා කියන්නේ පෞද්ගලිකව පුජ්‍යලයාට ප්‍රතිවිපාකයක් වශයෙන් යම් දවසක ඒක විපාකය පසුවී ලැබුණේ, නමුත් එය බරපතල ලෙස සමාජයට බලපාන නිසා සමාජය තුළ ඉන්න සමාජිකයෙකුගේ ජීවිතයක් තොර කිරීමක් නිසා ඒක රහමෙර පාණයට වඩා මුලට ගත්තේ පින්වතුනි වැඩි අවධානය යොමු කරන්න ඕන කරන කාරණාවක් නිසා. මින් වසර 2600කට එහා දවසක ලෞතුරු තථාගත මගේ බුදුරජාණන් වහන්සේ විසින් මිහිපිට උපන් සියලුම සත්වයන්ට ජීවත් වීමේ පරම අයිතියක් ඇත කියලා ලෝකයාටම කියලා දෙන්නට යෙදුනා, පැහැදිලි කරලා දෙන්නට යෙදුනා. ඒ බව තේරුම්ගත් බොහෝ අය ප්‍රාණඝාතයෙන් වැළකීලා සියලු සත්වයන්ට
මෙත්තා සහගතේන චේතස මෛත්‍රිය සහගත චේතනාවෙන් විහරයන් සමාදියාමි වාසය කිරීම වාසය කරමින් කටයුතු කරන්නට යෙදුණා. තථාගත දහම බාරගත් හැම කෙනෙක්ම ප්‍රාණඝාතයෙන් වැළකීලා කටයුතු කළා. එය නොදත් එය අවබෝධ කරගන්නට වාසනාවක් නොතිබිච්ච මිත්‍යා දෘෂ්ටිය වැළඳගත් බොහෝ අය සිදු කළේ තමන්ගේ ආහාරය සඳහා තමයි මේ සතුන් දෙවියන් විසින් මවල තියන්නේ කියලා හිතාගෙන ඒ සතුන් කෙරෙහි අල්ප මාත්‍රයකවත් කරුණාවක් නැතිව සමහර විට අමුවෙන් මේ සතුන් අනුභව කළා. පන පිටින් නටන තෙල් තාච්චියට දාලා ඒ සතුන් බැදගෙන අනුභව කරන තැනට මිනිසා පත් වුණා. ධර්මය නොලත් නිසා මේ අතහරත ධර්මයේ හුළඟවත් ලැබිච්ච නැති රටවල්වල මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් කොයි වගේද කියලා පැහැදිලි. ආහාරයට සතුන්ගේ මාංශ විවිධාකාරයෙන් දිවපිනවීම සඳහා භාවිතා කරනවා. මොනයම් හේතුවක් නිසාවෙන්වත් මෙන්න මේ මස් වර්ග අනුභවයට ගන්ට එපායයි භාග්‍යතුන් වහන්සේ කෙලින්ම තහනම් කරන්නට යෙදුන මස් වර්ග තියෙන. මිනී මස් කන්ට එපා, අලි මස් කන්ට එපා, අශ්ව මස් කන්ට එපා, සිංහ මස් කන්ට එපා, කොටියගේ මස් කන්ට එපා, දිවියගේ මස් කන්ට එපා, වලහගේ මස් කන්ට එපා, බල්ලු සුනක මස් කන්ට එපා, සර්ප මස් කන්ට එපා ආදී කොටගත්ත මස් වර්ග 10ක් තරයේ ප්‍රතික්ෂේප වුණා, තහනම් වුණා, අනුභවය කිසිසේත්ම නොකළ යුතුයි කියලා. මින් කියවෙන්නේ නෑ මේ 10 ඇරුණාම අනිකුත් මස් කෑවට කමක් නැහැ කියලා. කන්න හෝ කන්න එපාය කියන කාරණාව තම තම නැනපම නින්දන ගත යුතුය. කිසියම් හේතුවක් නිසාවත් මේ කියන මස් වර්ග නම් අනුභවයට ගන්ට එපායයි භාග්‍යතුන් වහන්සේ මේ සමාජයට පණිවිඩයක් වශයෙන් ලබා දුන්නා. ලෝකයා ඒ පිළිබඳ දන්නේ නැතිව, එයට ඇහුම්කන් දෙන්නේ නැතිව, වාසනාවට පෙර කරපු පිනකට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය නිසි පරිදි ගත කරන්නට දන්නේ නැතුව මනුෂ්‍යකමට නිගා දෙන විදියට මෙකී සත්ව ඝාතනයන් සිද්ධ කරමින් ඒ සතුන්ගේ මස් අනුභව කරන්න පෙළඹුණා. අද ඒ වෙයි විපාකයන් විඳින හැටි කවුරුත් දන්නවා. කොරෝනා කියන වෛරසය ගැන මුළු ලෝකයම දැන් අවධානයෙන් අවදියකින් ඉන්න මොහොතක ඒ ගැන කතාබහට ලක්වෙන්නේ සර්පයන් නිසාවෙන්, සර්ප මස් අනුභවය නිසාවෙන් මේ රෝගය වැළඳිච්ච වග. එය එසේ වේවා එසේ නොවේවා, එනමුත් පින්වතුනි, චීන ජාතිකයන් ඇතුළු බොහෝ රටවල්වල මිනිස්සු සතුන්ගේ මස් අනුභව කරනවා, සර්පයන්ගේ මස් අනුභව කරනවා. ගෙදර දොරේ සුරතලට හදන සුනකයාව මරාගෙන කන්න පුළුවන් මට්ටමට මේ මිනිස්සු හිත හදපු එකයි පුදුමය කියලා කියන්. මොනතරම් අපිරිසිදු සතුන්ද ගෙම්බා කිව්වහම, මීයා කිව්වහම, පත්තෑයා ගෝනුස්සා කිව්වහම, කොයිතරම් විෂ සහිත දල තියෙන සතුන්ද. ඒ සතුන් කිසිම පිළිකුලක් නැතුව, හිරිකිතක් නැතුව සහ අනුකම්පාවක් නැතිව, කාරුණික හිතක් නැතිව ඒ සතුන් මහා පරිමාණයෙන් බෝ කරලා තමන්ගේ ප්‍රියතම ආහාරය වශයෙන් තමන්ගේ ආහාර වේලට එකතු කරගන්නට මේ දහම නොලැබිච්ච පෞකාර මිනිස්සු පෙළඹිලා තිබෙනවා. එහි ප්‍රතිවිපාක භුක්ති විඳිනවා පින්වතුනි. ඉස්සර කාලේ ජම්බුද්වීපයේ හටගත්ත රෝගයක් තිබුණා අහිවාතක කියලා. අහිවාතක රෝගය. මේ රෝගය හැදුනහම ගෙවල් දොරවල් වල කාට හරි හැදුනා නම් එහෙම්මම දොරවල් දොරාගුල් දාලා වහලා තියෙනවා. මොකද හැදිච්ච කෙනා
සනීප කරන්න බෑ, ජීවත් කරවන්න බෑ, එහෙම්මම මැරෙන්න ආරිනු. දොරාගුළුලා වහන්නේ රජයේ නියමයේ අනුව රජතුමාගේ හේතුව තමයි එය වේගයෙන් පැතිරෙන්න පුළුවන් වාත වේගයෙන්. පැතිරෙන එක වළක්වන්න තමයි එහෙම කළේ. එක්තරා ගමකට මේ අහිවාතක රෝගය හැදුනා. දුර්වල අය, කායික දුර්වලතා තියෙන අයට වේගයෙන් බෝ වුණා. ඒ අය බලන් ඉඳෙද්දි මැරිලා වැටෙන්න පටන් ගත්තා. මේ ගමේ හිටපු ප්‍රභු පවුලක, සල්ලිකාර පවුලක, ඒ කාලේ කියන්නේ සිටු පවුල කියලා. සිටුතුමාටත් මේ ලෙඩේ හැදුනා, සිටු දේවියටත් මේ ලෙඩේ හැදුනා. බාල වයස්කාර අවුරුදු 4-5 විතර පොඩි පිරිමි දරුවෙක් මේ දෙන්නට හිටියේ. දැන් මේ දෙන්න හොඳටම දන්නවා මේ රෝගය නිසා අපිව ජීවත් කරන්න බෑ, ඒ කාන්තෙන්ම තව ටික දවසකදී මැරෙනවා. අපේ ජීවිතේ නම් අපි දැන් භාගයක්වත් ගත කරලා, ඒත් අපේ අහිංසක දරුවා ජීවිතේ පටන් ගත්තම විතරයි අපේ දරුවව මේ රෝගයෙන් බේරන්න ඕන, ජීවත් වීමේ අවස්ථාව හදලා දෙන්න ඕන. මේ දෙදෙනා කතා කරනවා අර පුංචි පුතාට. පුතේ, අපිව සනීප කරන්න බෑ, දැන් කොහොමත් එකයි අපි මැරෙනවා. අපිත් එක්ක ඉඳලා අපරාධේ ඔයා මේ මරණයට, මේ රෝගයට ගොදුරු වෙන්න එපා. මේ රෝගය තුලින් බේරෙන්න, මේ රෝගයෙන් වළකින්න, මිදෙන්න කෙම් ක්‍රමයක් තියෙන, ඒක අනුගමනය කරමු. ඔබ මේ ගෙදරින් පලා යන්න ඕන. ඈතේ පිට ආලගම් 7කවත් ඉන්න එපා. මේ ගම් තව ටික දවසකින් ගම් පිටින් වැළලී යනවා. මේ මිනිස්සු සේරම වැළලී යයි. එතකොට මේ ගෙවල් දොරවල් සේරම පාළුවට යයි. අපේ උරුමයෙන් මගේ රත්තරම් පුතාට ලැබෙන ඒ මහා ධනස්කන්ධය අපි ආරක්ෂිත වැඩපිළිවෙලක් යොදවලා, පෙට්ට ගමක අහුරලා, පුතේ අර වත්ත පහල තියෙන ලොකු කළු ගල් පර්වතය පාමුල අපි වල දාලා තියන්නම්. යම් කලෙක ඔයා ලොකු මහත් වෙලා ඇවිල්ලා මේවා අරගෙන සුවසේ සැපසේ ජීවත් වෙන්න, ආදරයෙන් දරුවාගේ ඔළුව අතගාලා සෙනෙහින් යුක්තව දාරක ප්‍රේමය දරුවා ජීවත් කරවීමේ උවමනාව නිසා මුදුන් බිත්තිය සිදුරු කරලා, මුදුන් බිත්තියෙන් ළමයව යහපැත්තට තියලා පස්ස නොබල අහලගම් 7කවත් නොඉඳ යන්ට ඕන යන්ට උපදෙස් ලබා දුන්නා. මේ දරුවත් ඒ විදියටම කටයුතු කළා. ඈත එපිට මේ ගම් ගානක් පහු කරගෙන ගිහිල්ලා ගෙදරකට ගොඩ වුණා. යමක් කමක් ඉල්ලගෙන කාලා ඉ නතර වෙන්න ඇව්වහම මේ පොඩි ළමයෙක් නිසා කමක් නැහෙනි කියලා නතර කරගත්තා. අනුන්ගේ ළමයි නතර කරන් නිකං කකා ඉන්න කවුරුවත් ඉඩ දෙන්නේ නැණි. ඒ ළමයාගෙන් වැඩ ගන්න පටන් ගත්ත ළමයා එතනින් පැනලා ඈතේ පිට තව ඉස්සරහට ගියා. එහෙම එක එක ගෙවල් වල දවස් 2-3 ඉඳිමින් එයින් පැන පැන ඔහම යනවා දින, සති, මාස, අවුරුදු. දැන් ඉතින් මේ අර අහිවාතක රෝගයෙන් අර ගම් සේරම, ඒ ගමේ සේරම දෙනා විනාශ වෙලා ගියා, මරණයටපත් වුණා. ඒ විසබීජ නිසාවෙන් ගෙවල් දොරවල් සේරම පාළුවට ගියා, කවුරුවත් එන්නේ නැහැ. ආලය ගියා මේ ළමයා දැන් තරුණ වියට පාතබලා. නගරය කිට්ටු එක්තරා වීතියක රජයට අයිති ඉඩමක පාර අද්දර පුංචි පැලක් හදාගෙන කැලයට ගිහින් දර කඩාගෙන ඇවිත් මිටි බැඳලා පාර අද්දර තියාගෙන ඉඳලා ඒවා විකුණලා සොච්චන් මුදලක් අරගෙන තනිකඩ යන්නේ. ජීවිතේ යන්තම් ගැට ගහ ගන්නවා. මෙහිම ටික කලක් යනකොට මේ වීතියේ කුම්භഘോഷක තනතුර රජතුමා විසින් සුදුස්සෙකුට දෙනවා. දුප්පත් වෙන්නත් ඕන, කෑ ගහන්න පුළුවන් හයිය තියෙන්නත් ඕන. කුම්භഘോഷක තනතුරේ කියන්නේ උදේ පාන්දරින් නිදාගෙන ඉන්න පිරිස අවදි කරවන තනතුර. දැන් වගේ ටයිම් පීස් ඔරලෝසු තිබිච්ච නැති නිසා එදා රජයෙන් තමයි පුජ්‍යලේ පත් කරලා තියෙන්නේ. ඒ වීතියට එක්කෙනා ගානේ පත් කරලා තියෙනවා. හයියෙන් සද්ද නගලා කෑ ගහලා
නිදාගෙන ඉන්න අය අවදි කරන්ට ඕන, රාජ්‍ය සේවයට යන අය ඉන්නවා, දෛනික කටයුතු කරන අය ඉන්නවා, ඒ අයට ඒවා කර ගැනීම පිණිස. දැන් කුම්භ ഘോഷකනි, කුම්භ කර්ණ ගැන එහෙම අහලා තියෙනවනේ, තද නින්දේ ඉන්න පුජ්‍යලයේ. ഘോഷක කියන්නේ සද්ද කරනවා කියන එකනේ. නින්දේ ඉන්න අයව සද්ද කරලා ඇහැරවන තනතුරනේ. දැන් එතකොට කුම්භ ഘോഷක තනතුර කියන්නේ. දැන් මේ තනතුර, මේ රස්සාව පැයකට විතර සීමා වෙන රස්සාවක්. පාන්දරින් ඒ කටයුත්ත කරාම ආපහු පහුවදා පාන්දරට නැවතත් සේවයට වර්තා කරන්න තියෙන. ඒ නිසා රාජකාරිය හරියටම කරලා ආයෙමත් කැලයට ගිහිල්ලා දර කඩලා දර මිටි බැඳලා සුපුරුදු කටයුත්ත කරනවා. මේ ආණ්ඩුවේ රස්සාවත් කරන ගමන් දවසක් ද රටේ රජ්ජුරුව හිමිදිරි පාන්දර රාජකාරි කටයුත්තකට යද්දී මේ වීතියේ කුම්භ ഘോഷකගේ සද්දේ ඇහුණා. උදේම රාජකාරි කටයුත්ත ආරම්භ කරපු කුම්භ ഘോഷක. මේ කටහඬ අනුව රජතුමාට පුළුවන්කම තියෙනවා ඕනෑම කෙනෙකුගේ කටහඬ අනුව ඔහුගේ වංශය, ඔහුගේ පරම්පරාව ගැන යම්කිසි හෝඩුවාවක් අනාවැකියක් හොයාගන්ට දරන්ට. ඔහු කවුද, කාගේ පරම්පරාවේ කෙනෙක්ද කියලා හිතන්ඩ. ධනවත්ද, නිර්ධනද, කුලවත්ද, කුලහීනද කියලා කියන්ට රජතුමාට හැකියාවක් තිය. කුම්භ ഘോഷක කියන්නේ දැන් මේ දුප්පත් ලීලාවෙන් හිටියට මහා පොහොසත් දෙමව්පියන්ගේ වංශවත් පරපුරක ළමයෙක්නේ. රජතුමාට සැකයක් ඇති වුණා, මේ කුම්භ ഘോഷක කියන තනතුර දරන්න ඇවිල්ලා තියෙන්නේ වෙනත් රජ කෙනෙකුගේ චරපුරුෂයෙක්ද, මාව විනාශ කරන්ද, අපේ රජයේ ඔත්තු බලන්න ආපු කෙනෙක්ද, මොහු කීයටවත් දුප්පත් කෙනෙක් වෙන්න බෑ, රජතුමා රජතුමාගේ චරපුරුෂයන් ටික කැඳවනවා. කැඳවලා රජතුමා ප්‍රකාශ කරන අසවල් වීදියේ කුම්භ ഘോഷකගේ සුලමුල හොයාගෙන එන්ට කාගේ කවුද කින්ද මන්ද. මේක බාරගන්නේ පින්නතුනි, රජතුමාගේ CID එකේ නැත්තම් චරපුරුෂ සේවාවේ නියුතු වෙලා ඉන්න වයසක අම්මා කෙනෙක්. ඇය කියනවා, මට තරුණ වියට පාතබපු මට්ටමේ ගැහැණු ළමයෙකුත් ඕන. ලැබුණා එහෙම කෙනෙකු. දැන් රඟපාන්නේ ආච්චි අම්මයි මිනිපිරියයි විදියට වැරහැලි ඇඳගෙන වැහි බර දවසක හැන්දෑවේ මේ කුම්භ ഘോഷක ජීවත් වෙන කුම්භ ഘോഷකගේ පැල තියෙන වීතියේ මේ වැහි පොද වැටෙන වෙලාවක මේ දෙන්න එනවා. වරුසාව නිසා කුම්භ ഘോഷකගේ පැලට ගොඩ වෙනවා. දැන් හැන්ද වෙලා මේ ආච්චි අම්මා කුම්භ ഘോഷකට කියනවා, අනේ රත්තරන් පුතේ, මට ගොඩාක් දුර බැහැර යන්න තියෙනවා, ඒත් දැන් රෑ වුණා, අපි මේ ගියපු ගමන පරක්කු වුණා. මේ දැරවියක් එක්ක, මල්වර වයසේ දැරවියක් එක්ක රාත්‍රිය ගමන මේ මහලු මට එච්චර ගැළපෙන්නේ නැහැ. පුතා කැමති නම් හෙට එළි වෙනකන් අපි මේ ස්තෝපුවෙන් ඉන්නද? පුතා දිහා බැලුවාම නම් බොහොම ගුණ යහපත් කෙනෙක් වාගේ කියලා පේනවා. කුම්භ ഘോഷක කිව්වා, කිසි ප්‍රශ්නයක් නැහැ, ආච්චි අම්මේ ඉන්න මිනිපිරිත් එක්ක කියලා. බොහොම පුංචි පැලක්නේ තියෙන්නේ, ස්තෝපුව, සාලය සහ කුස්සිය විතරයි. තනිකඩ ජීවිතයක් ගත කරන කුම්භ ഘോഷකට ලොකු නිවහනක් අවශ්‍ය නැහැ. පින්වතුනි, දැන් ටිකක් රෑවේගෙන එනකොට ධාරාණි පාත වරුසාවක් වහින්න ගත්තා. හොඳටම සීතලයි. ගේ ඇතුලේ ඉන්න කුම්භ ഘോഷකට හිතෙනවා, පව් අර වයසක උන්දයි, අර දැරිවියයි, පිනිගහනවත් ඇති ස්තෝප්පුවේ. ඇවිල්ලා කියනවා, ආච්චි අම්මේ ගේ ඉඩකඩක් නම් නැහැ, මං එළියෙන් ඉන්නම්, ඔය දෙන්න ඇතුලෙන් ඉන්න. මේ දෙන්නටත් ඕන කොහොම හරි ඇතුලට යන්න. දැන් ඔන්න අවස්ථාව ඉබේම සැලසුණා. දැන් ආච්චි අම්මා කියනවා, අවශ්‍ය නැහැ පුතේ, ඔයා එළියට යන්න. අපිට, මට ඔයාව හොඳටම විශ්වාසයි. අපි තුන් දෙනාම ඉඩ තියෙන හැටියට ඔන්න ඔහේ ඉමු ඇතුලේ.
ඔන්න රිංග ගත්ත දැන් මේ දෙන්නත් මේ සීයිඩ එකේ දෙන්නත් ඇතුළට. නින්දක් කොහොම වුණත් කතා කර කර කතා කර කර රැය පහන් වුණා. උදේ පාන්දර කුම්භඝෝෂක තමන්ගේ රස්සාවට යනු. කුම්භඝෝෂක කටයුත්ත කරලා හමාර වෙලා කැලේට ගිහිලා දර කඩනෝ. ඒ අතරතුරේ මේ දෙන්නා කුසියට පැනලා රසට කෑම හදලා තිබ්බා. කුසිය එහෙම අස්පස් කරලා පිළිවෙලකට හදලා තිබ්බා. කුම්භඝෝෂක බොහොම වෙහෙසිලා ගෙදර එනකොට රසට හදපු කෑම මේ ආච්චි අම්මා බෙදලා හදලා අතටම දුන්නා. කුම්භඝෝෂකට අදාහ ගන්නත් බැරි වුණා. දොස් කියන්නත් බෑනි. දැන් ඉතින් කමක් නැහැ. කාලා බැලුවා හරිම රසයි. කුම්භඝෝෂක දැන් මේ අයට යන්න කියන්නෙත් නැහැ. ඒ අයගෙත් යන අදහසක් නැහැ. දවසක් දෙකක් පහු වුණා. මේගොල්ලෝ දැන් ඒ අතරතුර කුම්භඝෝෂ නැති වෙනකොටම ගේ අස්පස් කරනවා, පිළිවෙලකට තියනවා, මිදුල අතුපතු ගානවා, මල් වවනවා. මේ ගෙදර මහා පුදුමාකාර තැනක් බවට පත් කරනවා. දවස දෙක තුන මෙහෙම ගියා සුමානයක් හමාරා. දැන් මේ ආපු රාජකාරී ඉටු කරන්න ඕන මේ දෙන්න. මහල්ල කියනවා, පුතේ හැමදාම අපිට මෙහෙ ඉන්න බෑ. අපි දන්නවා ඔයා කොහොම වුණත් අපිට යන්න කියලා කියන්නෙත් නැහැ. ඒත් අපි අපේ ගම් රට බලාගෙන යන්න එපාය. අපි හෙට දිහාවට යන්නයි අදහස් කළේ කියලා. කුම්භඝෝෂකට බොහොම කනස්සල්ලක් ඇති වුණා. මෙපමණ දවස් මේ ගෙදර හිටිය මට උයල පියල කන්න බොන්න දුන්න. මට දෙන්න දෙයක්වත් නෑ මේ දුප්පත් දෙදෙනට. කුම්භඝෝෂට මතක් වෙන අතීතය. අම්මයි තාත්තයි කියපු දේ. ඒ ධනස්කන්ධය ඇති. ඒත් දැන් මේ වෙලාවේ ඒ ගිහින් ඒක ගන්න එක අවදානම්. දැන් අලුත් පදිංචි කාර්යය මාව අඳුරන්නෙත් නැහැ. මම ගිහිල්ලා ඕවා හාරලා ගත්තොත් නිදන් හාරන්න ඇවිල්ලා කියලා මට ගහලා මරන්නත් පුළුවන්. ඒ නිසා අප්‍රකට වේශයකින් යන්න ඕන මේ රැයම. කුම්භඝෝෂක එහෙම කල්පනා කරලා මේ ආච්චිට කියනවා, ආච්චි මං හදිසි ගමනක් යනවා, මං එනකන් යන්න එපා. පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන් මං එනකොට. මං එනකන් ඉන්න. කිව්වේ නැහැ කොහෙද යන්නේ කියලා. මෙයා රෑම පිටත් වුණා. ගම් නියම් ගම් පසු කරමින් තමන්ගේ උපන් ගම හොයාගෙන ගියා. කියපු සලකුණු අනුව දැන් මේ මහ රෑ ගිහින් අර ගල් පර්වතයේ පාමුල හාරලා බලනකොට මෙන්න පෙට්ටගම පිරෙන්න තියෙනවා රන් කහවණු රන් කාසි. ගොඩක් ගත්තේ නැහැ, ඒකෙන් දෙකක් විතර අරගෙන නැවත ඒව තිබිච්ච විදියටම තියලා වහලා විගහයෙන් ආපහු වෙනු. වීදියට එනකොට දැන් එළිවෙලා උදෑසන කුම්භඝෝෂක කටයුත්තත් කරලා ගෙදරට එනකොට එදා දවසෙත් උයලා පියලා අර ජෝඩුව අර දෙදෙනාම යන්න ලැහැත්ති වෙලා. ආච්චියේ මෙන්න කහවණුවක් තියෙනවා, රන් කාසියක් තියෙනවා, මේක ගොඩක් වටින එකක්. ඇඳුමක් කැඩුමක් ගන්නකෝ, මට දෙන්න ලොකු දෙයක් නැහැ. අර මිනිපිරි ළඟට ගිහින් කියනවා, නංගියේ මාව මතක් වෙන්න වලල්ලක් හරි ගන්ටකෝ. රන් කහවණුවක් දුන්නා. ඒ දෙදෙනා කුම්භඝෝෂකගෙන් සමු අරගෙන පිටත් වුණා. ඒ දෙදෙනා කෙලින්ම ගිහි රජමාලිගාවට. දැන් ප්‍රබල සාක්කියක් හම්බ වෙලා ඉවරයි. රන් කහවණු දෙකක් හම්බ වෙලා තියෙන. රජමාලිකාවට ගිහින් රජතුමාට කිව්ව, රජතුමනි අපේ රාජකාරිය ඔන්න ආවරයි, ඉතුරු ටික ඔබතුමාගේ අතේ තියෙන්නේ, මෙන්න රන් කාසි දෙකක් හම්බ වුණා. රජතුමාට හීන්ද හඩිය දැම්ම. මොහු කවුද? මේවා කොහෙන්ද මොහුට? මේ දුප්පත් කුම්භඝෝෂක තනතුර දරන පුජ්‍යලයා, දර කඩලා විකුණන පුජ්‍යලයා ගාව කොහෙන්ද රන් කාසි මේ සිටුවරු පාවිච්චි කරනේවා? මහා ධනවතුන් පාවිච්චි කරනේවා? වහාම කැඳෙව්වා කුම්භඝෝෂකව මාලිකාව. නුඹ කවුද? අවසර දේවයන් වහන්ස පස්වාන් දහසකට බුදු වෙන්න මම කුම්භඝෝෂක. ඔව් මන් දන්නවා. මං අහන්නේ නුඹ කාගේ කවුද? අවසර දේවයන් වහන්ස මට කාත් කවුරුවත් නැහැ, අම්මා අප්පා නැහැ. කාත් කවුරුවත් නැති අහිංසකෙක් මම. නුඹ කොහෙද, කොයි පළාතකද, කොහෙන්ද මෙන්න මේ කාසි? කාසි ටික පෙන්නුවා රජතුමා. ඔහු බැලුවා,
වටපිට බලනකොට මෙන්න දැන් අර මහල්ල සහ අර නැගණිය නැත්තම් මිනිබිරිය ඉන්නවා හොඳ පිරිසිදු ඇඳුම් ඇඳගෙන. නිමේෂයකින් ඔහුට වැටුණා මේ දෙදෙනා චරපුරුෂයන් විදියට තමන්ගේ ගෙදරට ඇවිල්ලා තියෙන වග. දේවයන් වහන්සේ මං සියල්ල පවසන්නම් අහවල් පලාතේ හිටපු අහවල් සිටුවරයා මගේ තාත්තා. ඒ සිටු දේවිය මගේ අම්මා ඔබතුමා හොඳින් දන්නව ඇති. ඔහු මං දන්නවා. අහිවාතක රෝගයේ හැදිලා මරණයට පත් වුණා. මාව මුදුන් බිත්තිය සිදුරු කරලා එයින් පිටත් කරලා ඒ රෝගයෙන් බේරලා දුන්නා. යම් කලක ඇවිත් ධනස්කන්ධය අරගෙන සුවසේ ජීවත් වෙන ලෙස මට උපදෙස් දුන්නා. ඒ පෙට්ට ගමෙන් තමයි මං ඔය රංකාසි ගත්තේ කියලා කිව්. රජතුමා විමසනවා මේ තරම් ධනස්කන්ධයක් තියාගෙන නුඹ මොකද මේ කුම්භගෝසක තනතුරක් වගේ පොඩි එකක් දරන්නේ? දර කඩලා විකුණලා යන්තන් සන්තන් දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ? මහරජතුමනි, කාරණා කීපයක් නිසා. එකක්, දෙමව්පියන්ගේ ධනස්කන්ධය මා පරිහරණය කරන්නට වමනා කාලයක් ඇති. ඒ කාලෙදි ගන්ට ඕන. දැනට මගේ අතපය හොඳට හයියයි. තාඩිය මහන්සියෙන් යමක් හම්බ කරලා ජීවත් වෙන්න ඕන කියන හැඟීම මට තියෙන නිසා. අනිත් එක, දේවයන් වහන්සේ පලාතේ කවුරුවත් මාව දන්නේ නැහැ. මං කුඩා කලයි ඒ ගමෙන් ආවේ. මං ගිහින් දැන් ඒ ධනස්කන්ධය හාරලා මතු කරලා ගන්නවා දැක්කොත් සමහර විට මාව ජීවිතක්ෂයට උනත් පත් කරවන්න පුළුවන්, ගහලා මරලා දාන්න පුළුවන්. මං සමහර විට එහෙම ධනස්කන්ධයක් අරන් එකපාරටම පෝසත් වුණා නම් ඔබ වහන්සේ උනත් සමහර විට හොයන්න පුළුවන් මේ දුප්පතෙක් එකපාරටම පෝසතෙක් උනේ කොහොමද කියලා. සමහර විට මාව හිරේ විලංගුවේ උනත් දාන්න තිබුණා. ඒ නිසා සුදුසු දවසක සුදුසු වේලාවක ඒවා ගන්න ඔහෙ තිබුණාවේ කියලා හිතාගෙන මම මගේ ජීවිතයේ යැපෙන්න උවමනා කරන දේ දාඩිය මාංශය හොයාගන්න අදහස් කළා. ඒකයි මෙහෙම ජීවත් වුනේ. පින්වතුනි, රජතුමා සෑහෙන්න පැහැදුනා. ඉතින් වැදගත් පවුලක, ප්‍රභූ පවුලක, සිටු පවුලක පුතෙක්. රජතුමා තීරණය කළා රජතුමාගේ දූ කුමරියව මේ කුම්භකෝසකට විවාහ කරලා දෙන්න. කුම්භකෝසක තනතුර අයින් වුණා. දැන් රජතුමාගේ බෑන බවට පත් වුණා. බොහෝ දේවල් වලට රජතුමා සමහර විට උපදේශයන් පවා ලබා ගන්න මට්ටමට පත් වුණා. ඒ තරම් ඉහළට යන්නට භාග්‍ය භෝග්‍ය ඇති මාලිගාවක් එක්ක, වැඩකාරයන් එක්ක සුවසේ ජීවත් වෙන්නට පුළුවන් හැකියාව ලැබුණා. දැන් ඉතින් කුම්භකෝස නෙවෙයි. පින්වතුනි, කුම්භකෝසකගේ දෙමව්පියන්ට සහ මුළු ගමටම වැළඳිච්ච රෝගය අහිවාතක. අහි කියන්නේ සර්පයට. අහි කුණ්ඩකියා කියලා කියන්නේ සර්පය නටවලා ජීවත් වෙන පුජ්‍යලයක්. කන්ද පිරිත ගත්තාම තියෙනවා සාවත්තියං අඤ්ඤතරෝ බික්කු අහිනා දට්ඨෝ කාලකතෝ හොති කියලා. සැවැත්නුවර එක්තරා භික්ෂුවක් සර්පයෙක් දෂ්ට කරලා කලුරිය කළා කියලා. ඒ නිසා කන්ද පිරිතේ තියෙන්නේ සර්ප රාජ කුල හතරකට මෙත් වඩන හැටි නේද? මාමං අපාද කෝහිංසි, පාද නැති සත්තු බඩගාගෙන යන අන්න සර්පයවාදී. ඒ සතුන්ගෙන් මට හිරිහැරයක් නොවේවා. මාමං හිංසි දිපාදකෝ, දෙපා සතුන්ගෙන් මට හිරිහැර නොවේවා. මාමං හිංසි චතුප්පදෝ, පාද හතරේ සතුන්ගෙන්. මාමං හිංසි බහුප්පදෝ, පාද හතරට වඩා තියෙන සතුන්ගෙන් මට හිරිහැරයක් නොවේවා කියන සත්‍යක්‍රියාවක් කරන විදිහ තමයි කන්ද පිරිතේ උගන්වලා තියෙන්නේ. එය විවිධ අවශ්‍යතා සඳහා අද භාවිතා කරනවා. ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. සර්ප විස බස්සන්ඩ හොඳ මන්තරයක් විදියට මේ පිරිත භාවිතා වෙන. හැබෑම ඖෂධයක් වශයෙන් භාවිතා වෙන. සතුන් සර්පයන්ගෙන් වන උපද්‍රවවලින් වළකින්නට තියෙන හොඳම පිරිත කන්ද පිරිත. අපි මතක් කරන්නේ අහිවාතක සර්පයන්ගෙන් බෝවෙච්ච රෝගයක්. බලන්ට තථාගත දහම ඒ ගැන දක්වපු විදිය. අපි දන්නේ නෑ කොරෝනා යනු ඒ රෝගයමද කියල්. බෝවිට ඒ එසේ විය හැකි. අද කොරෝනා කියන නමින් හැඳින්වුවත් ඒ අය සර්පයන් නිසා ඒ හටගත්තා යැයි විශ්වාසයක් තියෙනවා.
එදා තිබිච්ච අහිවාතක රෝගයට බෙහෙත් තිබුණේ නෑ හැදුණු කෙනෙක් මැරිලා වැටුණා මිසක. බෝ වෙන රෝගයක් ගම් පිටින් විනාශ වෙලා යන මට්ටමක මිනිස්සු පව් කරනවා බොහෝම සතුටෙන් පව් කරන්නේ. කරන කලට පව් මීරිය මීසේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. හැඳින ඒ පවුදුර ලන උපදේශේ, නුදුන මැනවිතුන් දොර අවකාශේ. පව් කරනවා බොහොම සන්තෝෂේ. පිත්තක් අරගෙන තංගුස්නූලක් ගැට ගහලා ඒක යග කොක්කක් අමුණලා ඇමක් ගහලා වතුරට දාගෙන වාඩි වෙලා බලාගෙන ඉන්නවා. දැන් නූල ගැස්සෙනකොට සතුටක් ඇති වෙනවා. ඒ නූල ඇදගෙන යනකොට ඒක පාරටම ගස්සලා උස්සලා බලනකොට මාළුවෙක් පැටලිලා. එයා දඟලනවා දඟලනවා කාරණා දෙකක්. එකක් උගුරකට කඩාගෙන ගිහින් මේ කොක්කක් බැහැලා තියෙනවා. ඒ වේදනාව දරා ගන්න බෑ. ඊට වඩා බරපතලයි දියෙන් ගොඩට ගත්තට පස්සේ උස්ම හිර වෙනවා මේ සතුන්. ඔබට මට දිය ඇතුලේ ඉඳන් උස්ම ගන්න බැරුවා වගේ දියේ ඉන්න සතුන් ගොඩට ගත්තාම උස්ම ගන්න බෑ, උස්ම හිර වෙනවා. ඒ වේදනාවත් කොක්ක ඇමිනීමේ වේදනාවත් මත ඒ සතා දඟලනකොට ඒ ක්‍රියාව කරපු පුජ්‍යලය හරීම සතුටෙන් එක දෙක එකතු කරගන්නවා තමන්ගේ මඩියට. ඒ මොකටද? අනුභවය කරන්න. වෙන මොකටද? බොහොම සන්තෝෂයෙන් පව් කරනවා. ඒවා විපාක විඳින්න එනකොට දැඩි වෙයි ගිනිසේ ගින්දර වාගේ දැවෙමින් තැවෙමින් තමයි මේ විපාකයේ භුක්ති විඳින්න වෙලා තියේ. පෙර අඟනක් එක එළු දෙනක හිස සිඳා, ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ළඳා. මතකද පින්වතුන්, ආච්චි කියලා දුන්නා, සීයා කියලා දුන්නා මේ බොහොම අගේ ඇති බණ කතා ටික. කාන්තාවක් එළුවෙක්ගේ බෙල්ල කපලා ඒ එළුවගේ ඇඟේ තිබිච්ච ලොමක් ගානේ උපදින භවයක් භවයක් ගානේ මේ එළුවෙක් වෙලා උපදිනවා. බෙල්ල කපනවා බිලි පූජාවට අරගෙන ගිහී ආයිමත් එළුවෙක් වෙනවා බෙල්ල කපනවා. අන්තිම භවයේදී ජාති ස්මරණ ඥානය පහළ වෙනවා. එළුවා වෙලා ඉපදිලා මේ සැරේ බෙල්ල කැපුණාම අර අකුසල කර්ම ඉවරයි. හරිම සතුටුයි දැන්. ඇයි? මේ සැරෙන් කර්මය අවසන් වෙන නිසා. පූර්ව ජන්මයන් පේන ජාති ස්මරණ ඥානය පහළ වෙලා ඔන්න බිලි පූජාවකට අරගෙන යනු. බිලි පූජා පවත්වන්නේ බමුණු. බමුණන්ට යාග භාගයේ වශයෙන් පණ පිටින් එළුවෙක් හම්බ වෙන්නේ. මේ එළුවා වේදා බිලි පූජාවට ගත්තේ නෑ, බමුණාගේ යාග භාගයේ විදියට හම්බ වුණා. යාගේ අවසන් වෙලා බමුණ අරගෙන එනවා මේ එළුවව ගෙදර. බොහොම සන්තෝෂ මූණක් තිබුණා. ගෙදර කිට්ටු වෙනකොට ඇස්වල කඳුළු පිරිලා දුක්ඛිත මූණක් තිබුණා. බමුණ එක එක විෂයන් වලට දක්ෂතා තියෙන අය ඉන්නවා. මන්තර වලට දක්ෂ බමුණෝ ඉන්නවා. ඒවයි පරතරට ඉගෙනගෙන තියෙනවා. මා කලින් බණ කතාවක කිව්වා ලේන්සුවට මතුරලා ගඟේ එළලා ඒකේ වාඩි වෙලා එය ඔරුවක් බවට පත් කරලා එගොඩ වුණා කියලා මන්තර බලේ. ජ්‍යොතිෂය පිළිබඳව දන්, අංග විද්‍යාව ගැන දන්, එවැනි බමුණන් 108ක් ගෙනල්ලානේ සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා දින පහකින් නන්තබන්ට කටයුතු කළේ අංග ලක්ෂණ අනුව තමයි නම තිබ්බේ සිද්ධාර්ථ කියලා. ඒ ඒ විෂයන් පිළිබඳ පූර්ණ දැනුම තියෙන බමුණු හිටියා. මේ බමුණට පුළුවන් සත්තු ගැන, සත්තුන්ගේ භාෂාවල් එහෙම පුළුවන්. ඒ නිසා එළුවගේ මුලින් තිබිච්ච සතුටු මුහුණ දැන් නැති වෙච්ච හේතුව අහනවා බමුණ. පෙර භවය මතක් වෙන ඥානයත් පහළ වෙලා තියෙන නිසා කියනවා මං පූර්වයේදී මනුෂ්‍ය කාන්තාවක්. එළුවෙක්ගේ බෙල්ල කැපීමේ පාප කර්මයේ උපදින භවයක් ගානේ ලොමක් ගානේ මං ඒ භව ගාන සම්පූර්ණ කරලා බෙල්ල කැපි කැපි බෙල්ල කැපි කැපි ඇවිල්ලා මේ අවසාන භවයේ උඹ මාව අරන් ගිහින් බෙල්ල කැපුවාම මගේ අකුසල කර්ම ඉවරයි. ඒ නිසා මට හරි සතුටක් තිබුණා. එහෙනම් දැන් මොකද මේ දුක් මුසු මුහුණ? නෑ, මගෙන් අවසන් වෙන කර්මය මං අතහරිනවත් එක්කම, මං ඒ කර්මයෙන් බේරෙන මිදෙනවත් එක්කම ඒ කර්මයට නුඹ කරගහන එක ගැන මට පොඩි දුකක් ඇති වුණා කිව්. බමුණා මේ එළුවාව මරණ එක කල් දැම්මා. දැන් ඉතින් ගිහිල්ලා කඹේක ගැට ගහලා තනකොළ තියෙන තැන් වලින් බැඳලා තියෙන ඇති කරනවා දැන්. ඕම දින සති මාස ගියා. දවසක් දහවල් කාලයේදී මෙයා ගැට ගහලා තියෙනවා ලොකු කළු ගලක් ළඟ.
වැහි බර දවසක් නෙවෙයි, වැහි අඳුරක් ඇත්තෙත් නෑ, ගෙරෙව්වෙත් නෑ, හයියෙන් අකුණක් ගැහුවා අර කළු ගලට. මේ කළු ගලෙන් මුවහත් පතුරක් ගැලවී ගියා, කඩුවක් වාගේ මුවහත් පතුරක් ගැලවිලා ගිහින් ඒ අසල හිටපු එළුවාගේ බෙල්ලේ වැදිලා බෙල්ල කැපුණා, ජීවිතක්ෂයට පත් වුණා. දෛවය විසින් කර්මය විසඳන්න ඕන කරන සුදුසුම ආකාරයට විසඳුව හැටි බලන්න. බමුණා ඒ කර්මයට කරනු ගැහුවේ, නමුත් මේ එළුවාගේ කර්මය විසඳෙන්න ඕන බෙල්ල කැපිලමයි ඒකේ විදියටම සිද්ධ වුණා. ඒ නිසා කරන පව්වල විපාකය පරලෝකයේදීම ලැබෙයි කියලා හිතාගෙන ඉන්න එපා. යම් කිසි ප්‍රමාණයක් මෙලව හම්බ වෙනවා. කරපු අයට කරන අයට සතුටෙන් පව් කළාට විපාකය විඳිනකොට දුක් වෙන්න සිද්ධ වෙනවා. දැවෙනවා, තැවෙනවා, ගිනි ගන්නවා. ඒ ස්වરૂපයෙන් තමයි දුක් වෙන්න තියෙන්නේ. තැවෙන්න, දැවෙන්න, පසු තැවෙන්න තියෙන්නේ. ඒ නිසා ඒ ගැන හිතලා කල්පනා කරලා පවින් වලකී. සබ්බේ තසන්ති දණ්ඩස්ස, හැම සත්වයෙක්ම දඬුවම් විඳින්න බයයි. සබ්බේ භායන්ති මච්චුනෝ, හැම සත්වෙක්ම මැරෙන්න බයයි. බලන්න කියපු කාරණා, සියලුම සත්වයන් දඬුවමට බයයි, සියලුම සත්වයන් මරණයට බයයි. මෙන්න බණ. අත්තානං උපමංකත්වා, තමන් තමන් උපමා කරගන්න. ඔබ ඔබෙන් අහන්න, මම දඬුවමට බයද කියලා. ඔබ ඔබෙන් අහන්න. එතකොට ඔබට උත්තරයක් ඔබ දෙනවා, ඔව් මං බයයි කියලා. ඔබ ඔබෙන් අහන්න, මං මැරෙන්න බයද කියලා. ඔබට ඔබ උත්තරයක් දෙනවා, ඔව් කියලා. දැන් එතකොට පැහැදිලි, ඔබ දඬුවමටත් බයයි, ඔබ මැරෙන්නත් බයයි. මෙන්න භාග්‍යතුන් වහන්සේ කියනවා, තමන් තමන් උපමා කරගෙන නහ නෙයන ඝාතයේ එපා, අනුන්ට දඬුවම් දෙන්න එපා, අනුන් ඝාතනය කරා. මම අතපය කැඩෙනවට බය නම්, අකමැති නම් මං ඇයි තව කෙනෙකුගේ අතපය කඩන්න, තව කෙනෙකුට හිරිහැර කරන්න, අඬුපඬු කඩලා දාන්නේ සත්. මං මරණයට බය නම් ඇයි මම තව කෙනෙක් මරන්නේ? සබ්බේසං ජීවිතං පියං, හැම සත්වයෙක්ම පණට ආදරෙයි. ජීවිතයට ප්‍රියයි කිව්වේ පණට ආදරෙයි හැම සත්වයෙක්ම. ලෝතුරු බුදුවරයන් වහන්සේලා, පසේ බුදුවරයන් වහන්සේලා, මහරහතන් වහන්සේලා ඇරෙන්න අනිත් සෑම සත්වයෙක්ම පණට ආදරෙයි, මැරෙන්න බයයි. ඒ නිසා තමන් තමන් උපමා කරගෙන සත්ව හිංසනයෙන්, සත්ව ඝාතනයෙන් වළකින්ට කියලා ඉගැන්නුවේ. ඒ බරපතල පාප කර්මයක්. මැරිලා ගෙහෙල්ලා ආයතින් භවයේ ලැබෙන්න කලින්ම විපාක මේ භවය තුලදීම භුක්ති විඳින්න සිද්ධ වෙන තරම් බරපතලයි පින්නතුනි. ඒවා තේරුම් අරන් කටයුතු කරන්න මේ තථාගත ධර්ම අපිට ලැබිච්ච නිසා අපි වාසනාවන්ත පිරිසක් බවට පත් වුණා. එහෙම නොවුනනම් අපිත් අද චීනය වගේ රටක ඉපදුනා නම් එහෙම, නැත්තම් මේ ධර්මය නොලත් වෙන රටක ඉපදුනා නම් එහෙම, අපිත් කියයි අසවල් සතා දෙවියෝ මැව්වේ අපිට කණ්ඩ කියල්. සතුන් මරාගෙන කයි, අමු අමුවේ සතුන් මරාගෙන කන හැටි දැක්කහම, සමහර සතුන් මේ පණපිටින් අරන් නටන උණු වතුර වක් කරන හැටි, තෙල් තාච්චියේ දාලා බැදගෙන අනුභව කරන හැටි දැක්කහම, මේ මිනිස්සුද මනුස්ස හදවතක් තියෙනවද කියලා හිතෙන තරමටම අපි පින්වතුනි කල්පනා කරනවා. අපිට මේ හැඟුනේ දැනුනේ තථාගත ධර්මය ලැබිච්ච නිසා. මේ සසර හරීම භයානක වගේ හොඳටම තේරුම් අරගන්ට, තේරුම් අරන් සසරෙන් මිදෙන්ට මහන්සි ගන්න, සියලු සත්වයන්ට මෙත් වඩන්ඩ, සියලු සත්වයන් කෙරෙහි දයාපන්න වෙන්න, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත චේතනාවෙන් වාසය කරන්න. ඒ වෙනුවෙන් ඔබට මේ ධර්මානුශාසනාව පිහිටෝපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් ලද ආනිසංසයෙන් සෙත්පැතීම්, ආශිර්වාද කිරීම්, පුණ්‍යානුමෝදනා කිරීම් කරන්නයි මේ සූදානම්. ඒ සඳහා කවුරුත් දායක වෙන්න සාදු නදින් හරි. අද ධර්ම දේශනාවේ දායකත්වයට හිමිවන ධර්ම දානමය ආනිසංස හිමි කරගන්නට යෙදුනේ JM කරුණාරත්න සහ දූදරු පිරිස, නොම්බර 228 එක්සත් මාවත දෙවන පියවර අලුත්මල් කඩුවාව කුරුණෑගල ලිපිණි. විශේෂයෙන්ම උදාර අරමුණු සඳහන් කළ වසර 49කට පමණ පෙර අභාවයට පත්තුණු JM
බණ්ඩිරාල පියතුමාටත් උක්කුමැණිකේ මෑණියන්ටත් වසර 14කට පෙර අභාවයටපත් RSM සුමනාවති බිරිඳටත් පින් පැමිණවීම මූලික වශයෙන් තබා ගත්තා. ඒ සියලු දෙනාටමත් නම් කිව් නොකිව් පරම්පරාගත ඥාතීන් පින් අනුමෝදන් වේවා. සසර සැපයට පත්වේ දුකින් අත්මිදී නිවනින් නිවේවා කියන පැතුම පුණ්‍යානුමෝදනාව සිදු කරන දූ දරුවන්ටත් එම පවුල්වල සියලු දෙනාටමත් යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරන ගම අධ්‍යාපනය ලබන දරුවන්ට ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා. අධ්‍යාපනයෙන් ඉහළ තලයට ගමන් කරන්නට භාග්‍ය උදාපත් වේවා කියන ආශිර්වාදයන් සිද්ධ කරනවා. යුදයේදී මියගිය ජාතියේ ණය නැති රණවිරුවන්ට රණවිරු දූපතුන්ට පින් දීමත් ආබාධිත රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් දැනට සේවයේ නියුතු ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම මෙහි සටහන් තැබුව සත්පුරුෂයෙක් වශයෙන් ඒ ප්‍රාර්ථනා එලෙසම සඵල වේවා කියලා අපි ආශිර්වාද පුණ්‍යානුමෝදනා කරනු දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබෙන්න කියලා සටහන් තැබුව නෙත් FM ආයතනයේ සභාපතිතුමා ඇතුළු කරගත් කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරන්ට අමතක නොකර සඳහන් කළා. ඒ සියලු දේ එලෙසම ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන්ම JM කරුණාරත්න මහත්මයා ඇතුළු දූ දරු පිරිසට JM විරාණි ජයසුන්දර ඇතුළු කරගත් කාට කාටත් ධර්ම ශ්‍රවණය කරන්ට යෙදුණු සියලුම දෙනාටමත් යහපත වේවා, ශාන්තිය වේවා, සැනසිල්ල වේවා, දුක් භය රෝග දුරු වේවා, කායික මානසික සුව ලැබේවා, මෙලව නිදුක් නිරෝගී සැප චිරජීවණය වේවා, දීර්ඝායු සම්පත් හැමට ලැබේවා, පරලොව සුගතිය තැනේවා, දෙවියන් සහිත ලෝකයාට නිවන් දකින්ට මේ පිං භවයේ පාරමිතා ධර්මයක්ම වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරගනිමු. එත්ථාවතා චම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.